2019 ලෝකුස්ලාන් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ ඉන්දියාව එක්ක තරඟයත් එක්ක අවසන් වුණා. තරගාවලිය ශ්‍රී ලංකාව අවසන් කරන්නේ 6 වෙනි කණ්ඩායම විදිහට. තරගාවලිය ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කියන්නේ මේ වගේ කතාවක්. ඉන්දියාව එක්ක සෙල්ලම් කළ අවසාන තරඟයට කලින් තමයි දිමුත් මෙහෙම කියන්නේ. ඉදිරිපෙළ ප්‍රතිකරුවන් තිදෙනා හොඳට ක්‍රීඩා කළා. ආරම්භක ප්‍රතිකරුවන් ලෙස සාර්ථක වෙන්න ලැබුණා. මැද පෙළ හොඳට කළා. නමුත් මැද පෙළට අඛණ්ඩව හොඳින් ක්‍රීඩා කරන්න නොහැකි වීම තමයි ප්‍රශ්නේ වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩ පෙන්නපු අවිස්කර් ප්‍රනාන්දු ගැන දිමුත් කියන්නේ මෙහෙම කතාවක්. අවිස්කර් ප්‍රනාන්දු තරඟ තුනකදී ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. ඔහු කණ්ඩායමට ලකුණු ගෙනාවා. මම හිතනවා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වෙයි කියලා. ඒවා තමයි මේ ලෝකුස්ලානෙන් අපිට ලැබුණු විශේෂ ප්‍රතිලාභ කියලා මම හිතනවා. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක ප්‍රතිකරුව ගැන දිමුත් කියන්නේ මෙහෙම කතාවක්. මමයි කුසලුයි ආකාර දෙකකට ක්‍රීඩා කරන්නේ. ඒ වගේම කණ්ඩායම අපි දෙන්නගෙන් බලාපොරොත්තු වෙන දේ වෙනස්. කුසල් නිදාසේ පන්දුවට පහර දෙන ප්‍රතිකරුවෙක්. මම කඩුල්ලේ රැඳී සිටින චරිතයක් කියලා ඔහු දන්නවා. ඒ නිසා ඔහුට නිදාසේ පන්දුවට පහර දෙන්න පුළුවන්. ඔහු නිදාසේ පහර දෙනවා. අනෙක් පැත්තෙන් කඩුල්ල වැටුනොත් ඔහුට ඒක කරන්න අමාරුයි. මම කරන්නේ ඔහුට අන්තිම මාරු කර අවස්ථාව ලබා දීමයි. අපි දෙන්න අතර හොඳ අවබෝධයක් තියෙනවා. මම ඔහුගේ ලකුණු සංඛ්‍යාව අල්ලන්න උත්සාහ කරන්නේ නැහැ. මුලින් කඩුළු අතරේ දුවද්දී ප්‍රශ්නයක් තිබුණත් ඒක හදාගන්න පුළුවන් වුණා කියලා තමයි දිමුත් කියන්නේ. අපි දෙන්න කඩුළු අතර දිවීමේදී මුලදී ප්‍රශ්නයක් තිබුණා. දැන් ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න වෙනස් ප්‍රතිකරුවන් වීම නිසා තමයි සාර්ථක වෙන්න හැකි වුණේ. ගොදුරු කණ්ඩායමක තරගයේ පන්දු යවන්න යොදාගත් විදිය ගැන එල්ල වෙන චෝදනා ගැන දිමුත් කියන්නේ මෙහෙම කතාවක්. වැන්ඩිසේ ක්‍රීඩා කරවන්න තීරණය කළේ මමයි. අපිට ඔහුට අවස්ථාවක් දෙන්න උවමනාවක් තිබුණා. නැත්තම් ඔහුව ගෙනල්ලා නිකම්ම අරන් යන්න වෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයේ අපිට තීරණාත්මක තරගයක් වුණ නිසා කොදිව තරගයේදී තමයි ඒ අවස්ථාව තිබුණේ. ඩර්හම් ක්‍රීඩාංගනයේ තරමක් ලොකු නිසා තනතිරුව දඟ කැවේ කියලා හිතන්න පුළුවන් නිසා තමයි ඔහුව ක්‍රීඩා කෙරෙව්වේ. අපි බලාපොරොත්තු වූ තරම්ම හොඳින් ඔහු පන්දු යවුවේ නැහැ. ඒ නිසා තමයි ඔව 3ක් හදන්න උනේ. පන්දු යවන්නන් 5 දෙනෙක් හිටියා. 4 දෙනෙක් 10 දැම්මා. වැන්ඩිසේගේ ඉතිරි ඕවර 3 තමයි මමයි ඇන්චි දැම්මේ. මමයි පුහුණු කරොයි තේරීම් කමිටු සමාජිකයි තමයි කණ්ඩායම තෝරන්නේ. අපිට වැඩිපුර ප්‍රතිකරුවෙකු අවශ්‍ය වූ නිසායි තිරිමාන්නව ගෙනාවේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩි කරලා තරඟකාරී බව වැඩි කරන්න දිමුත් යෝජනාවක් ගෙනාවා. ඒ තමයි අපේ අය තරඟකාරී තරඟාවලි වලට යවන්න ඕන කියන එක. වෙනත් රටවල IPL වගේ තරඟාවලි තියෙනවා. ඉන්දියාවේ දේශීය තරඟාවලිය වඩාත් ශක්තිමත්. ශ්‍රී ලංකාවේ තියෙන්නේ එක දේශීය තරඟාවලියයි. ඒකේ තෝරාගෙන ජාත්‍යන්තරයට ආවහම විශාල පරතරයක් තියෙනවා. අපි ක්‍රීඩකයන්ට IPL, Big Bash හෝ ප්‍රාන්ත තරඟාවලි වලට සහභාගී වීමේ අවස්ථාව ලැබෙනවා නම් අත්දැකීම් ලබාගෙන ඉන්න පුළුවන්. අපි ලෝකුස්ලාන් තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිමුත් මෙහෙම කිව්වට ලෝකේ පුරා T20 තරඟාවලි වලට සෙල්ලම් කරන 34 වගේ ක්‍රීඩකයෝ ඒ ලබා ගන්න අත්දැකීම් වලින් වැඩක් ගන්නවද කියලා හිතෙනවා. සමහර තරඟවල 34 සෙල්ලම් කරන විදිය දකිද්දී දිමුත් කියන දේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් විදියට දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.